කෙටියෙන් අදහස් දැක්වීමේදී ගරු මුරසුරු මන්ත්‍රීතුමනි එක රටක් එක නීතියක් කියන සකල් පාඩය තමයි මේ ආණ්ඩුවේ දැන් තියෙන ලොකුම ස්ලෝගන් එක. ශේෂ්ඨාධිකරණ තීන්දු ගැන ජනාධිපති කොමිසමක් පත් කරලා ඒකවා දේශපාලන පරිගැණීම් ගැන කරනවා කියලා තමයි ලක්ෂ්මන් කිරැල්ල ගරු මන්ත්‍රීතුමා මේ සභාවේ ඇත්තෙන්ම සඳහන් කළේ. ඒ කියන්නේ සමාජයේ කතිකාවක් තියෙනවා මුල අසන රුදු මන්ත්‍රීතුමනි. මේ මා සභාවේ ඉන්න අතරත් නැති අතරත් දිගටම කිව්වා මම ගරු විනිසුරුරන්ට දුරකථනයෙන් කතා කළායි කියලා. මම අහන්න කැමති මේ සභාවෙන් නොව මේ ගහන් ඉන්න ජනතාවගෙන් මං වගේ නියෝජ්‍ය ඇමති කෙනෙක්ට මං වගේ සුළු පුද්ගලයෙක්ට මේ වගේ කෝල් දුන්නා නම් විනිසුරුවරයන් සහ විනිසුරුවරියන් අගමැතිවරුන්ට ජනාධිපතිවරුන්ට කොච්චරනම් කෝල් දෙන්න ඇද්ද නිකන් හිතලා බලන්න කියලා මම මේක අහන් ඉන්න ජනතාවගෙන් අහනවා. මම වගේ පොඩි පුද්ගලයෙක්ට මෙහෙම කතා කළා නම් මෙතන හිටිය ගරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නැගිටලා ගියා. එතුමම තමයි කිව්වේ එතුමා පත් වුණාට පසු 2015 නොවැම්බර් ජනවාරි 10 වෙනිදා එතුමාගේ නිල නිවසට ඇවිල්ලා මොහාන් පීරිස් හිටපු අගවිනිසුරුරයා කිව්වා මට දෙන්න අගවිනිසුරුකම මම තමුන් ආසයට ඕනා තීන්දුව දෙන්නම් කියලා. එහෙනම් අපිට උපකල්පනය කරන්න පුළුවන් අතීතේ කොහොම තීන්දුව දෙන්න ඇතිද කියලා. දැන් මුලසරණුරු මන්ත්‍රීතුමනි මම අහනවා මේ සභාවෙන් දැන් එක්තරා නාලිකාවක් දිවාරෑ ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලකින් සහ පංච පුද්ගල විනිසුරු මණ්ඩලකින් විසින් දුන්නු තීන්දුව 8 දෙනෙක් 8 දෙනෙක් දුන්නු තීන්දුව මම වෙනස් කරයි කියලා එක දිගට විවේචනය කරනවා. ගරු අධිකරණ ඇමතුමනි ඒව අපහාස නොවේද? එතකොට මම කතා කරා කියලා කියන්නේ පග්මිනී එන් රණවක ගුණතිලකට පමණයි. එතකොට ශිරාන් ගුණරත්න මොරායස් එතකොට වේසාද දෙප් විජිත් මලල්ගොඩ මේ 8 දෙනෙක් තමයි කියලා තියන්නේ භාරත ලක්ෂ්මන්ව පාරේ ඝාතනය කරනු ලැබුවා කියලා. එතකොට දැන් මම අහන්න කැමති මේ පොහොට්ටුවේ ඉන්න මගේ ආදරණීය සමාජිකයන්ගේ ආදරණීය සමාජිකිනි මේ ආණ්ඩුව පත්කලේ කවුද? අවංකවම චන්ද්‍රිකා කුමාරතුංග කියන මගේ නැන්දනිය අගමැති අපේක්ෂක හැටියට යෝජනා කළේ කදිරගාමර මහත්තයාව. එතකොට ඊට විරුද්ධව නැගී සිටියේ කවුද? භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර කියන නිර්භීත දේශපාලඥයා. එතුමා තමයි යෝජනා කළා මගේ නැන්දනිය චන්ද්‍රිකා එක්ක හැප්පිලා අගමැති අපේක්ෂකකම ලබා දුන්නේ. ඊට පස්සේ ජනාධිපති අපේක්ෂකකම ලබා දුන්නේ කවුද? භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර. එතුමා තමයි දිවි හිමියෙන් කැප වෙලා මහින්ද රාජපක්ෂ රජය ගෙනාවේ. දැන් තමුන්නාසලා පෙනී ඉන්නේ කාටද? අර තමුන්නාසලාගේ රජය බලයට ගෙනාවු තමුන්ගේ හිතවත් පරලෝ සිට මේ සභාව බලන් ඉන්න භාරත ලක්ෂ්මන්ටද? නෑ. එතුමාව ඝාතනය කරපු UNP කාර්යයට. එතුමාව ඝාතනය කරපු එක්සත් ජාතික පක්ෂයේ හිටපු දුමින්ද සිල්ව මහත්තයාගේ TV නාලිකාවේ තියෙන ප්‍රචාරයට කෑදර වෙලා ඒ චෝදනාවක් තියෙනවා කුඩු මුදල් කියලා ඒවට කෑදර වෙලා අර භාරත ලක්ෂ්මන්ව හැමදාම නොමරා මරනවා. භාරත ලක්ෂ්මන් කොහේ හරි නම් බලන් ඇති භාරත ලක්ෂ්මන් වෙනුවෙන් පෙනී හිටියයි කියලා මට මේ ලෝකේ ලවා ගන්න කිසිම දෙයක් නැහැ. මිනිහා මරා මම අද පෙනී ඉන්නේ සත්‍ය වෙනුවෙන් කියනවා අපරාධය නොදැන ඒ අපරාධයක්යි කියන්නා මෝඩයෙක්. නමුත් අපරාධය දැන ගරු අධිකරණ ඇමතුමනි අපරාධය දැන මුදල් වලට ඒ අපරාධකරු නිර්දෝෂී කරන්න අපරාධය දැන ඒ අපරාධය අපරාධකරු නිර්දෝෂී කරන නීතිඥයා අපරාධකාරයෙක්. ඒ කියන්නේ අපරාධය දන්නේ නැතුව නීතිය දන්නේ නැහැ. එයා මෝඩෙක්. නමුත් අපරාධය දැන කෙස් පැලෙන නීති තර්ථයේ ඉදිරිපත් කරමින් මැරුවේ නැහැ කියමින් මේක කියන නීතිඥයා අපරාධකාරයෙක්. මම අහනවා ගරු මුලසනට මන්ත්‍රීතුමනි දැන් හැමෝම කතා කරන්නේ දුමින්ද සිල්ව මහත්තයා ගැන. මගේ මිත්‍රයෙක්. ඇයි එයා එක්ක ගිය කුඩු චමින්ද ගැන කතා කරන්නේ නැත්තේ? එයා ඇයි අහිංසක කුඩු චමින්ද? ඇයි කුඩු චමින්ද ගැන කවුරුත් පෙණින් ඉන්නේ නැත්තේ? මොකද හේතුව ඌට TV නාලිකාවක් නැහැ. කුඩු චමින්දයා ඉන්න අහිරේ. ඇයි දුමින්ද සිල්ව මහත්තයා විතරක් දිහාස් කරන්නේ? ඇයි කුඩු චමින්ද? තව අපරාධකාරයෝ ගොඩක් ඉන්නවා. මේ සියලු දෙනා දන්නවා ගරු අධිකරණ ඇමතුමනි
මෙතන වුණේ මොකද්ද කියන එක අපි කවුරුත් දන්නවා අපරාධකාරයෝ හොරු කවුද කියලා නමුත් අපි අපේ කෙස් පැලෙන තර්ක පොළවේ අත ගහලා දිවුරලා පොරොන්දු වෙලා උසාවියත් කරන්න එකයි මා මේ කියන දේ සත්‍යයක් බවට අසත්‍යයක් නොවනවටත් දිවුරා පොරොන්දු වෙමි කියලා කුරාණෙත් අත ගහලා අනේ බෞද්ධ ආගමකට කියලා ජේසුස් වහන්සේලාත් කියලා පට්ට පැලෙන බොරු කියනවා ඒක ඒක एक किवा फिदेल कास्ट्रोत किवा एक बुधुहामुजोत किवा एक जेसुस वहांसे किवा नमुत मामे हितरवा मामे किव देख डेनेट बोरुएला ने इस तरह टा मंदन ने मामे इतनी बात देख कथा केला काउदे बे दिवाइन पत्रे प्रधान महाद्वीपी वापी ओबो तुम्हाट हिनाऊ ना ओबो तुम्हां बोरु कियान निकिला नमुत ऐत्त किला तीन ने अरे आगमिक स्थान वेल तीन अपचार गयन किव कथा ऐत्त दंग वेला तीन गातना तेक रंजन वया किव ऐत्त पिल औरत मेरे नवा අපි කවුරුත් මේ බයිබලය කුරාන් එක හැම දෙයකම අපි ගරු කරනවා. ඉතින් මේක තමයි තිත් ඇත්ත தත්තේ. එහිඳ මම නැවත නැවතත් කියනවා අපි මේ සටන් කරන්නේ ගරු මුලසඬුන් මන්ත්‍රීතුමනි ස්වාධීන සුන්දර පොඩි එකාට ලොකු එකාට හැම හැමෝටම සාධාරණව තීන්දුව ලබන සාධාරණ නීතියක් ක්‍රියාත්මක වෙන අධිකරණයක් බලාපොරොත්තු වෙනවා. මගේ විජේ කුමාරතුංග මගේ මාමා සිලිදු ඩට්කලේ අර බද්දේගම අර ෆිල්ම් එකේ කතා කළාලු කතා කළේ රොෂල් මැතුමිනි එක්කෙනාටයි අට දෙනෙක් තීන්දුව දීලා තියෙනවා අට දෙනෙක් ශේෂ්ඨාධිකරණ තීන්දුවක් තියෙනවා ත්‍රි පුද්ගල විනිශ්චය මණ්ඩලයක් පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් කවුද ප්‍රියසාද් දෙප් විජිත් මලල්ගොඩ අත තව කවුද ශිරාන් ගුණරත්න මොරායස් පද්මිනියෙන් රණවක ගුණතිලක දැන් මේ එතකොට ඒ සේරම දැන ගරුමන්තුමා කාලය අවසන් ඒ සේරම අහලා තියෙන්නේ මගේ කතාවද ශේෂ්ඨාධිකරණ විනිසුරු අහන්නේ රංජන් රාමනායක කියන දේ. ඒ කියන්නේ ඒ අට දෙනාම අහන්නේ කර් ජෝන්සන් නැමැතුමා සජි ප්‍රේමදාස මහත්තයාගේ නියෝජනය. මේ කරු මුලසරු වාරුද මන්දතුමනේ උසාවි ගැන සාධාරණත්වයේ කතා කරන මෙතුමා උසාවි නඩු කාලෙන් කතා කරලා සීආයිඩී ඩිරෙක්ටර්ලා කතා කරලා හරි දේශපාලන පරිගණන කර මරු දේශ සාධාරණීකරණ ගන්න හදන ප්‍රේමදාස මහත්තයා නියෝජනය කරන මේ වගේ අය පරිලයි ප්‍රතිලා කියලා හිතාන ඉන්නේ හරි මම ඔබතුමාගේ නඩු ගැන කතා කළේ නැහැ මම ඔබතුමාගේ නඩු ගැන කතා කළේ නැහැ ඉතින් ඔබතුමාට නඩුවක් තිබුණානේ ඇයි චන්දිම වීරක්කොඩ කිව්වේ චන්දිම වීරක්කොඩ කිව්වා නෑ නෑ චන්දිම වීරක්කොඩ කිව්වා ඉරිසිදුකම එතකොට වාසුදේව නානායකතුමා කිව්වා රාජිත සේනාරත් කිව්වා බහින්ද මහත්තයා මරන්න හිටියේ කියලා රාජිත සේනාරත් මහත්තයා දරුත් කිව්වා යා ඉතින් ඒක තමයි කියන්නේ චාමර සම්පත් ගරුමන්තුමා වීරක්කොඩ කිව්වා රංජන රාමනායක මන්දිතුමා ඔයා මේ එක එක ජනල් වලට ගන්න ඕනේ මේ රංජන රාමනායක මන්දිතුමා සෝමා ඉදිරි සිංහගේ අර අන්න නාලිකාවේ අර ඔයාගේ දරුවෝ ටික ඊයේ අත්තනන් උඩ ගත්තා ඔයාගේ නෝනාගේ දරුවෝ ටික ඒඩී අයියගේ බොහොම ඉස්සරහ තමයි ඉතින් ඒගොල්ලෝ හොරගම් කරලා හිරේ ගියා මම මොනවා කරන්නද රංජන රාමනායක මන්තුමා ඔබතුමාගේ කාලය අවසන් මන්තුමා ඔබතුමාගේ කාලය ඔව් මට ඔව් දැන් එතුමා කියනවා ඔව් සෝමා ඉදිරි සිංහගේ මේ දරුවන් හිරේ ගිය එකට මම වග කියන්නේ නැහැ ඒගොල්ලෝ වරදක් කළා නම් ඔය ඒක අවශ්‍ය නැහැ ඒක වංචා කළා නම් ඒගොල්ලෝ හිරේයි මම ඒ වෙනුවෙන් පෙනීන්නේ නැහැ මම ඒ වෙනුවෙන් පෙනීන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා ඔබ ආ රන්ජන් මන්තුමා ඔබතුමාගේ කාලය අවසන් වෙනවා වෙලා මම කියන්නේ අපි මේ ලක්ෂ 80ක් වැය කරනවා මේ පාර්ලිමේන්තුව පවත්වා ගන්න